ලද සෙනින් එසෙනින් උණුසුම් පුවත් ඔබ වෙත සමීප කරන අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මෙන්න දැන් වාර්තාව තවත් උණුසුම් පුවතක්. මෙරටින් වාර්තාවන සමස්ත COVID ආසාදිතීන් ගණන අද ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගියා. ඒ නව ආසාදිතීන් 2280 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙරට මුළු ආසාදිතීන් සංඛ්‍යාව 2000 මෙරට මුළු ආසාදිතීන් සංඛ්‍යාව 2,534ක් ලෙස මේවන විට සටහන් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිතීන් ලක්ෂ දෙකේ සීමාව ඉක්ම වූ 78 වන රට ලෙසයි දක්වන්නේ. අද දිනේදී ආසාදිතීන් 1,851ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ පිරිස 1,66,000 දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් ආසාදිත මෘතදේහයක් අවසන් කටයුතු සඳහා රැගෙන යමින් තිබූ ගිලන් රථයකට ආරක්ෂාව සැපයූ වෑන් රථයක් වටවල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් පොලිස් නිලධාරියෙක් අද අලුයම ජීවිතක්ෂයට පත් වුණා. පාදුක්ක සතිපුල භූමියේ සිදු කළ කොවිඩ් පරීක්ෂණ 220කින් 175 දිනකට කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ කොවිඩ් පරීක්ෂණ 63කින් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බව හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඉදිරියේදී මෙරට එන්නත් කරන වැඩපිළිවෙල තුළ අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබා දෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කර සිටි. සංචරණ සීමා පැනවීමත් සමග පීඩාවට පත්තු අඩු ආදායම් ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම ප්‍රදේශ කීපයකදී අදත් සිදු කරනවා. කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාව වෙත තවත් ආධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට පර්ස් ඔක්සිලේට් 1200ක් අනිකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ අයිතම 880,000ක් අයත් වන බවයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ. අදාළ වෛද්‍ය ආධාර තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6ක්. මීට පෙරද එක්සත් ජනපදය රජය කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීමක් සඳහා ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 11.3ක ආධාර ලබා දුන් අතර අසාධ්‍ය රෝගීන් සඳහා පරිත්‍යාග කළ වෙන්ටිලේටර් 200ක් ඊට ඇතුළත් වෙයි. අද ශ්‍රී ලංකාව මෙන්ම පකිස්තානයේ සහ මාලදිවයින වෙතද ඇමරිකාව මෙම ආධාර ලබා දී තිබෙනවා. මේ අතර අදියර 4ක් යටතේ පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රචාරවලට කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අප වෙත සඳහන් කර සිටියේ මෙවැනි සාවද්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බවයි. මෙවැනි උණුසුම් පුවත් ලදසෙනින් එසෙනින් දැනගැනීමට අපගේ YouTube නාලිකාව subscribe කොට සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.